ක්‍රීඩා පිටියේ හපිර වසා ඇති ඔපය ඉවත්කොට සත්‍ය දකිමු. අයිබෝන් මම වලිවීර. අදත් මම ආවි ක්‍රීඩා පිටියේ තියෙන වංචනික ක්‍රියාවක් හැමෝටම දන්වන්න ඕනේ කියලා හිතාගෙන. අද මම කතා කරන්නේ මල්ලවපුර ක්‍රීඩාව ගැන. මේක ලොකුවට ලංකාව පුරා පවත්න්නේ නැති වුණාට මේකේ හොරකන්නන් ලොකුවට සිද්ධ වෙනවා. මේ එහෙම ඉදිරිවීමක් ගැන කියන්න දැන්. පසුගිය පෙබරවාරි 27 වෙනිදා තමයි මේ මල්ලවපුර ක්‍රීඩා සංගමයේ ස්ට්‍රැස් වෙලා නිලවරණේ පවත්න්න ඕනේ කියලා නිලවරණ කමිටුවක් පත් කරගන්න මාසභාරාසනයම පවත්න්න ලෑස්ති කරගත්තා. හැබැයි ඉතින් ඒකේ තියෙන මේ න්‍යාය පත්‍රයේ නිලවරණේ පවත්න්නද කියන එක පළවෙනි කාරණාව වුණත් ඒ නිලවරණ පවත්වනවා නම් අයවැය වාර්තා සම්මත කරගෙන විගණනය කරලා ඒ සියලු සමාජිකින්ට දීලා තියෙනවා. මෙහෙම දෙයක් වෙලා තිබුණේ නැහැ. ඉතින් පටන් ගත්තෙම තමන්ගේ උවමනාව ඉෂ්ට කරගන්න අය මේ නිලවරණ පවත්න එක තමයි මුල්ම කාරණා. නමුත් මේ රැස්වීම පවත්න්න හම්බුන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් හයිද ක්‍රීඩා කණ්ඩායම් දෙකක්ම මේ නිලවරණයට ඇවිල්ලා තිබුණා. දිස්ත්‍රික්කයක තියෙන එක සංගමයක් විතරයි. දෙකක් එන්න බෑනේ. මේක ඇත්ත තත්ත්වේ එකක් සභාපති එකක් ලේකම්. මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේකට ලොකු විරෝධයක් මතු වුණා. දිස්ත්‍රික්ක ගම්පා දිස්ත්‍රික්ක සංගම් දෙකක් තියෙන බෑනේ. මේකට ලොකු විරෝධයක් මතු වෙලා රැස්වීම තියන්න හම්බුන්නේ නැහැ. රැස්වීම එතනින්ම ඉවරයි. ඉතින් මේ නිසා ගාලකෝටි මැද්දේ මේ රැස්වීම අවලංගු කරන්න සිදු වුණා. මේ තීරණය කළා නැවත රැස්වීම කැඳවන්න කියලා තමයි. දැන් මම කියවනේ ওই ප්‍රශ්නෙට හේතුව හොඳට අඹ යාළුවෝ වගේ හිටි සභාපති ලේකණුයි දැන් දෙපැත්තට වෙලා. ඒකට හේතුව මොකද? ලක්ෂ 6ක මුදල් අඩුවක් තියෙනවා. මෙන්න මේක තමයි මේ දෙන්නගේ විරහවට හේතුව. ඒක තමයි සංගම් දෙකක් ආවේ. ඉතින් වැඩේ සිව්කම සිද්ධුුන්නේ නැහනේ. දැන් මේ මහා එදා රැස්වීමේදී වැඩේ නරක අතර පත්වේගෙන යනකොට ලේකම් කරේ ඉල්ලාස්සු. ඇඟ බේරගන්න හොඳම ක්‍රමය ඒක කියලා හිතපු එයා එදාම ඉල්ලාස්සින් ලිම් බාරු. දැන් ලේකම් කෙනෙක් නැහැ. දැන් කොහොමත් ඉතින් නිලවරණ පවත්වන්න රැස්වීම මහරබා රැස්වීමක් කඳවනවා. ලේකම් කෙනෙක් ඉන්න බෑ. ලේකම් කෙනෙක් නෑ. හැබැයි ඉතින් සභාපතිතුමා මේක අත්හැරියේ නෑ. සභාපතිතුමා කරවන්නේ මොකද? සද්ද නැතුම් කවුරුත් දන්නේ නෑ. වැඩ බලන ලේකම් කරගත්ත. සම්පූර්ණ මල්ලවපුර ව්‍යවස්ථාවට පටහැනි. ලේකම් කෙනෙක් ඉල්ලාසුනා නම් මාසභා රැස්වීමක් තියලා නමක් යෝජනා කරලා වැඩ බලන තාවකාලික ලේකම් කෙනෙක් පත් කරගන්නවා. එහෙම නෑ. කෙලින්ම යා වැඩ බලන ලේකම්ට උපලේකම්ව පත් කරගත්තා. දැන් එයා තමයි නිලවරණ කඳවන ලියුම් ලියන්නේ. එතනින්ම පටන් ගත්තා සභාපතිතුමා දැන් තනියෙන් හොර වැඩේ කරන්න. මොකද වැඩි කාලයක් දැන් ඉතුරු වෙලා නැහැ. නිලවරණයක් තියලා තමන්ගේ තනතුරු ගහලා ගියොත් අර ඉන්දියන් ටුවර් එකක් තියෙනවානේ. ඒකටත් යන්න බැරි වෙනවානේ. තමන්ගේ කට්ටියක් යවා ගන්නත් බැරි වෙනවානේ. මේ ඉඳ යාට ওই හදිස්සිය තිබුණේ. ඒක තමයි උපලේකම් ලේකම් කරගත්තේ. නීතිය බැලුවේ නැහැ. දැන් මේගොල්ලෝ අමාත්‍යංශයට හොඳ මූණ පෙන්නලා අමාත්‍යංශෙන් දඩේකුත් අරගෙන දැන් ඉන්දියන් ටුවර් එකට ලෑස්ති වෙනවා. ඉතින් අදට මට කියන්න තියෙන්නේ මේ අමාත්‍යංශය දාන්න තාම දන්නේ නැහැ. අපේ අනුවත් කරන අමාත්‍යංශය මේ මල්ලවපුර සංගමයේ කල්ලිකුත් වෙලා නිලවරණ තියලත් නැහැ. එහෙම අය තමයි සභාපති තමයි ඇමතිතුමා හම්බෙන්න එන්නේ හොඳ මූණ පෙන්නගෙන. ඒ හින්දා ඒ වගේ පුද්ගලයන්ගෙන් ඇමතිතුමාට තියෙන්නේ ආරක්ෂාවෙන්න වහාම මේ ගැන හොයලා බලන්න නිලවරණයක් පවත්වන්න එතකන් මුදල් ආධාර දෙන්න එපා ඔය ටුවර් වලට. ඉතරමඩ කියන්නේ. ඔබ හැමතෙම මතක ඇතිනේ. අර මාතර පාපන්දු ක්‍රීඩාංගණය විනාශ කරපු ඉරාජ්‍ය කතාව මම මේ වගේම වැඩසටහනකින් ඉදිරිපත් කළා. ඒකෙදි ඒ වරද පිළිගත්ත නිසාද ඔන්න දැන් ඉරාජ් සංගීතම වේදියා එයාගේ වියදමෙන් දැන් ක්‍රීඩාංගණය හදනවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. අපිට ප්‍රායෝගිකවත් වෙලා තියෙනවා. අපි කරන්නේ මෙන්න මේ වගේ සමාජය සංශෝධනය කරන එකයි. වැරදි වැඩ අවම කරන එකයි. ආයි බොවන්නේ.